මේ ප්‍රබල නායකෙක් එහෙම පැනලා එහෙම එතන ඉන්න මිනිහෙක් අල්ල ගන්න ඕන කමක් නැහැ නේ. ඒක කරන්න තුනේ එයාගේ මෙහෙම යටතේ කතාව කෙනෙක් හැප්පුණා නම් ඒක අපිට සමාවත් දෙන්න පුළුවන් කාට. මේ නායකයන් පැනලා බෙල්ලෙන් අල්ලගෙන මාධ්‍ය වේදිකාවල පින්තූරෙකුත් තියෙනවා. එහෙම වුණේ කොහොමද? එතකොට මේක කිසිසේත් අපිට පිළිගන්න පුළුවන් තත්වයක් නෙවෙයි. මෙහෙමකට ගියා නම් ඒක නැවුටි කරගෙන ඒගොල්ලෝ යන්න තියුණා. එළිය අර හිටපු මිනිස්සු නැව් වලින් එළිය හිටපු අයත් එක්ක ගැටුමක් ඇති වුණා නම් ඒ ගැටුමේදී කොහොමටවත් එතෙන්ට මෙහෙම කරන්න ගිය නායකයා පැටලෙන්න විදිහක් නැහැ. එයා වෙන තැනක ඉඳලා බලලා මේක මෙහෙම කරන්න ඕන. කොහොමද යාම පැටලුනේ? දැන් මේක මහ කුමන්ත්‍රණයක් වගේ නේ අපිට පේන්නේ. දැන් මේක කවුරු හරි කිව්වත් දන්නේ නැහැ. එයාටම ගිහිල්ලා මෙතන ගාලා උඹම දීපං කික් එක. එතකොට වැඩේ ඇවිස්සිලායි ඔන්න. එතකොට ලස්සනට ආණ්ඩුවට මේක මූණ දෙන්න පුළුවන් වෙයි. ඒ වගේ අපි වගේ කඩේ හනේන්ටත් ඉතින් මේකට උත්තර දෙන්න හොයන්න වෙනවා කියලා කිව්වද දන්නේ නැහැ. ඒ වගේ හොරකම මෙතන උනාද කියලා අවිශ්වාස කරන තැනට තමයි අපි නම් පත් වෙලා තියෙන්නේ. කොහොමටවත් නාවික හමුදා පතිට කිසිම අයිතියක් නැහැ ওই විදියට පාරට බැලලා මිනිස්සුන් අල්ලගෙන හොල්ලන්න යන්න. එයාට තියෙන එතෙන්ට ගිහිල්ලා ඒක ඉහළ ඉඳලා යම් කිසි තැනක ඉඳලා මේක කොහොමද කරන්නේ, මේක ලස්සන්ට ගැටුම තුනී කළා කරන්නේ කොහොමද කියන එකට උපදෙස් දෙන්න තමයි එයාගේ යුතුකම තියුනේ. එයා වයස්ගත පාලකෙක්නේ, වයස් තරුණ කොල්ලෙකුත් නෙවෙයිනේ. නාමක හමුදාපති වෙන්න ඉතින් අවුරුදු 40ට 50 45 පැනලා ඉන්න එපා. එහෙම එක්කෙනෙක් මොකද්ද ගිහිල්ලා මේ බෙල්ලෙන් අල්ලන්නේ කියාගේ කාගේ? එහෙමයි සටන් ක්‍රම මෙහෙවන දේවල්. අපි නම් ඉතින් අපි පාරේ වීදියේ සටන් වලවත් අපි එහෙම ගිහිල්ලා ඉස්සරහට පයින් ඒවා තියෙනවා. අර දෙමළ චිත්‍රපටි කතාවල නායකයා නම් එනවා, එන මැර නායකයා එනවා, ඔක්කොම යනවා, කොල්ලු ටික ඉස්සලා කෑ ගහගෙන ඉන්නවා, උන්ට ගහනවා. එතකොට ඔන්න එනවා මැර නායකයා, ආව ඩුන් ඩුන් ගාලා උඩින් පැනලා ගහනවා කරාටි ෂොට්. එතකොට ඒක ඔන්න ඒක දානවා ඔන්න නායකයා. ඒ වගේ නායක හමුදාය මම හිතන්නේ නායක හමුදාපති මෙහෙම ගිහිල්ලා ඔතන හිටිය හදිස්සියේ එය මාධ්‍ය වේදියා කරාටිකාරයෙක් ඉඳලා හොඳට චීනඩි දන්නේ කියලා ඩුංගල් ඔලුවට දුන්නා නම් මිනිහා කපෝති. එතකොට ප්‍රශ්නේ විශාල වෙන්න ඉඩ තිබුණා. එවැනි පාරක් මිනිහට වැදුනා නම්. ඉතින් ඒ නිසා කිසිම විදියකින් මේක අපි පිළිගන්නේ නැහැ. මෙහෙම මෙහෙයුම් කරන්න උමනාවක් තියනවා කියලා